වගේම සිංහල හැනෝස උදැසන වගේම මම එතන විස්තර කරනවා මම විද්‍යාත්මක මණ්ඩලයට සහ සමුදාය මණ්ඩලයට අපේ කර්මාන්තය වෙනුවෙන් අදාස් ස්ථාන වුණා ඉදිරිපත් කරන්න අපි අවස්ථාවක් ලබා දෙන පිළිබඳව පළමුව මම ඇත්තම මෙනි කර්මාන්තයේ පිළිබඳ ඉතිහාසයේ පුදුමලාට කෙටි පැහැදිලිකව කර්මාන්තයේ ඇත්තම අපි රටේ අවුරුදු 2000 ගණන් පුරාම පවතින කර්මාන්තයක් විදිහට තමයි අපි මේ කර්මාන්තය පවතින්නේ. ඇත්තම උදාහරණ වශයෙන් ඉතිහාසයෙන් දැක්කොත් ගෞතම බුදුරජාණන් වහන්සේ ලංකාවට වැඩම කළ තුන්වෙනි අවස්ථාවේ එක අවස්ථාවක් මෙම මෙනි කර්මාන්තයට සම්බන්ධ අර චූරවදන මහෝදර කියන සහෝදරයන්ගේ මෙනිපුරුව අවුල විසඳීමට පෙරදැරි කරගෙන බුදුරජාණන් වහන්සේ ලංකාවට වැඩම කළා කියලා තමයි කියන්නේ. එයා සමාවුණ පුරාණ රජවරුන්ගේ කාලේ පටන් මෙම කර්මාන්තය අපගේ රටේ දේශීය පාරම්පරික සිය දේශීය පාරම්පරික කර්මාන්තයක් විදිහට තමයි පැවතුනේ. ඒකට හොඳම උදාහරණ විද්‍යාල විශ්වවිද්‍යාලයක් තියෙනවා. ලෝකයේ විවිධ රටවල කෞතුකාගාරවල ප්‍රදර්ශන භාණ්ඩ ලෙස අපගේ රටෙන් ලැබිච්ච මැණි එයා ආශිත සරණාභරණ ආදී ප්‍රදර්ශන වශයෙන් ඉදිරිපත් කරනවා. ඒ වගේම දේශ ගවේෂණයේ පවා රට හඳුන්වා දීලා තියෙනවා ජිම් පැරඩයිස් යන නාමයෙන්. මේ කරුණට ඉදිරිපත් කළේ මේ අපේ කර්මාන්තයේ ඉතිහාසයේ පිළිබඳ පිටසඳහන කිරීමට. ඒ වගේම දේශීය කර්මාන්තයක් විදිහට පාරම්පරික දේශීය කර්මාන්තයක් විදිහට මම මේ හඳුන්වනකොට අපේ රටේ මිනිස්සු තමයි එය සීල සීයක්ම අපගේ තාක්ෂණය සහ ආත්ම විඥානය යොදාගෙන තමයි අපි මේ කර්මාන්තය පවත්වාගෙන ඇවිල්ලා තින්නේ අද වෙනතේ. ඒකට උදාහරණ මොනතරම් තියෙනවා. මොකද මැණික් ගලක් පොළොවට සමානකට අඩි 500 යටට ගිහිල්ලා ඔවුන්ගේ ඒක විවාහ භාෂාවෙන් කියනවනම් ඒක ඉල්ලම් සාහිත්‍ය කරගෙන ඒ මැණික් මතු කරගෙන ගත්තාම එය කපාවල දමා තමයි අපනයන තත්වයට පත් වෙන්නේ. ඉතින් අවුරුදු 2000 පෙර සිට ඒ කාලේ පටන් මේ කර්මාන්තයේ අපේ ඒ කර්මාන්තයේදී සිට මිනිස් අපගේ දේශීය තාක්ෂණය සහ ආර්ම විඥානය පාවිච්චි කරමින් තමයි සියලු කරලා තියෙන්නේ. ඒක නිසා මම කියන්නේ මේ අපේ මේ කර්මාන්තයේ සීල සීයන්ම පාරම්පරික සහ දේශීය කර්මාන්තයක් වශයෙන් තමයි පැවතෙන්නේ. ඒකට උදාහරණයක් දැනට සමහර ප්‍රදේශවලින් කැණි කටයුතු කරනකොට සමහර මිනිකල් අපිට හම්බ වෙනවා. අවුරුදු ඒ දාස් කාලකට පෙර කපා බදපු දෙමු මැණික් දැනට අපිට සමහර ප්‍රදේශවල කැණි කටයුතු හම්බ වෙනවා. දැන් මම අවුරුදු ඇතරම තියෙන වැඩි කාලයක් විශේෂයෙන් ඉන්නේ සමහර ඔවුන්ගේ තාක්ෂණය ප්‍රතිඥා දිනවන අපිට කාම හදාගන්න බැරි විදිහට ඔවුන්ගේ තාක්ෂණය උදාහරණයක් විදිහට ඔහුගේ කපා පොදලු එක මෙඩිකල් ගලක් සමහර දර තියෙන ඔවුන් සිදුරු කරලා තියෙන ගල සම්පූර්ණ දෙපැත්ත විනිවිද යන ආකාරය. නමුත් අපිට ඒ කියන්නේ දැන් ගල්වල පිරිසුදුභාවය නැති ගල් තියෙන පළුදු ගල් කියලා අපි කියනවා මෙනික් ගල් කියලා. ඒ පළුදු ගල්ලක අපිට දැනටත් ඒ ආකාරයෙන් සිදුරක් කරන්න අමාරුයි. මොකද ගල පුපුරනවා. පළුදු ගලක් එහෙම සිදු කරත් නමුත් ඒ කාලේ පාවිච්චි කරලා තියෙනවා ඒ ගල තනිකරම දැනටත් අපිට කණිම් කටයුතු වලදී හම්බ වෙනවා. ඒකයි මම කියන්නේ ඒ කාලේ පටන් අපේ මේ කර්මාන්තයේදී සිටි අපේ මුතුන් මිත්තු පුදුම හිතන තාක්ෂණයක් සහ කාර්මික ඥානය පාවිච්චි කරමින් ඒ වැඩ කරලා තියෙනවා. ඒ වගේම පතල් කණිම් කටයුතු වලදීත් 100%ක් පරිසරය සහ ස්වභාවික ආරක්ෂා වෙන විදිහට තමයි ඔවුන් ඒ කටයුතු කරගෙන තියෙන්නේ. ඉතින් එය මේ තාක්කල් පැවතගෙන ඇවිල්ලා තියෙනවා. ඒ වගේම ඉතිහාසය සහ වර්තමානය ගැන සඳහන් කළොත් අපේ රටේ ඇත්තටම දැන් දැනට අවුරුදු 8කට පමණ පෙර ඕස්ට්‍රේලියානු සමාගමක් රජයේ මැදිහත්වීමෙන්
නිරීක්ෂණය කරලා තියෙනවා අපේ රටේ තියෙන මැණික් නිදිසා කොච්චරද ප්‍රමාණය කියලා එක. එයින් ඔවුන් ජාතික මැණිකා ස්වර්ණාභරණ අධිකාරියට සහ රජයට දීලා තියෙන ඔවුන්ගේ වාර්තාවේ අපේ රටේ පවතින මැණික් නිදි වලින් 18%ක් විතර තමයි තාම අපි මේ උඩට අරන් තියෙන්නේ. ඒ කියන්නේ 82%ක් විතර තාම අපේ සම්පත් අපේ මේ පොළොවට තියෙනවා. ඉතින් මං හිතන්නේ මේක ස්වභාව ධර්මයා විසින් අපේ මේ පුංචි රටට දීපු විශාල සම්පතක් වගේම දායාදයක්. ඉතින් මම මේ අපේ කර්මාන්තයේ ඉතිහාසය සහ පිළිබඳ පොඩි පැහැදිලි කිරීමක් කරේ. ඒ වගේම මං ඊළඟට ඔබතුමාලාට අදහස් දක්වන්නේ මැණික් කර්මාන්තයේ දැනට පවතින ලෝකයේ තුල පවතින තත්ත්වය සහ ශ්‍රී ලංකාව ඒ තුල ඉටු කරන කාර්යභාරය පිළිබඳ. ඇත්තටම ලෝක තත්ත්වය පැහැදිලි කළොත් මෙම අපගේ රටේ හම් වෙන මැණික් වලට තරඟකාරීත්වයකින් තොරව අපිට පළවෙනි සන්නාමයේ විදිහට අපි අපේ මැණික් ලෝකේ හඳුනාගෙන තියෙනවා. අපිට ඒක ලැබිලා තියෙනවා. ඒ කියන්නේ අපේ ශ්‍රී ලංකන් බ්ලූ සෆායර් කියලා කිව්වහම ලෝකේ ඒකට අපිට කිසිම අභියෝගයක් නැහැ තවම. ඒක ලෝකේ ඒ තරම් පිළිගැනීමකට ලක් වෙලා තියෙනවා. ඒ හා සමානව දැනට ලෝකේ හඳුනාගත්ත මැණික් වර්ග 100 ගණනක් තියෙනවා. එයින් අප රටට විතරක් ආවේනික වූ මැණික් වර්ග විශාල රාශියක් තියෙනවා. ඉතින් ඒ තුලින් මම ඔය අදහස් කරන්නේ ඒ තුලින් අපේ රටට ලබා ගත හැකි ප්‍රයෝජන සහ ආදායම් ගත්තොත් ඒ වගේම ලෝකයා තුල මේ අපගේ මැණික් වලට තියෙන ඉල්ලුම කිව්වොත් ලෝකයේ සියලුම රටවල් වල මේ සඳහා ඉතා විශාල ලෙස ඉල්ලුමක් පවතිනවා. ඇත්තනම අපිට අපේ රට ගත්තොත් එහෙම අපිට ඉල්ලුමට සැපෙවීම කරන්න ඉල්ලුමට හරියන සැපෙවීමක් අපෙන් වෙන්නේ නැහැ. ඒ සඳහා ඇත්තටම මම හිතන්නේ අපේ සංගමයේ විදිහට අපි මේ සඳහා කෙසේද අපි මැදිහත් වෙලා මේ ඉල්ලුමට සපයන වැඩපිළිවෙළක් සකස් කළ යුත්තේ කියලා අපි යෝජනා සහ අදහස් අපි ඒක ඉදිරිපත් කළා තියෙනවා. ඒ වගේම ලෝකයේ අනිත් රටවල් ගත්තොත් තවත් සෑහෙන රටවල් ප්‍රමාණයකට මේ මැණික් හම්බ වෙනවා. උදාහරණයක් විදිහට ගත්තොත් ඇමරිකා එක්සත් ජනපදයේ, රුසියාව, ඕස්ට්‍රේලියාව, කොලොම්බියාව, ඉන්දියාව, පාකිස්තානය, ඒ වගේ අප්‍රිකානු රටවල් ගත්තොත් මැඩගස්කරේ, නයිජීරියාව, මොසැම්බික්, ටැන්සානියාව වගේ රටවලත් විශාල ලෙස මැණික් වර්ග හම්බ වෙනවා. එයිනුත් මැඩගස්කරේ කියන රටේ ලංකාවට හා සමානවම ගොඩක් මැණික් හම්බ වෙනවා. නමුත් ඒකයි මම ඉස්සෙල්ලත් කිව්වේ අපිට කිසිම අභියෝගයක් නැහැ තාම අපේ රටේ මැණික් වලට ඒ රටවල කොච්චර මැණික් හම්බුණත්. දැනට මැඩගස්කර් කියන රටේ අපේ හා සමානව නිල් මැණිකුත් හම්බ වෙනවා. නමුත් අපේ තියෙන නිල් මැණික් වලට අපිට කිසිම තරංකාරීත්වයක් නැහැ ඒ සම්බන්ධව. ඒ වගේම විශේෂයෙන් කියන්න ඕනි මැඩගස්කරේ ටැන්සානියාව කියන රටවල දැනට මැණික් හම්බෙන මැණික් වලින් කියන්නේ ඒක සන්තෝසයි අපේ දේශීය ව්‍යාපාරිකයෝ තමයි 90%ක් මැණික් මිලදී ගන්න. ඒ රටවල ඔවුන් ඒ රටවලට ගස් ඒ මැණික් මිලදීගෙන අපේ රටට රැගෙන ඇවිල්ලා ඒවා කපා උපදමලා වැලියු ඇඩ් ප්‍රොඩක්ට් විදිහට ආපහු එක්ස්පෝර්ට් කරනවා. ඒකත් විශාල ආදායමක් විදිහට අපේ රටට එනවා. හැබැයි මේ සියලු කටයුතු සිදුවෙන්නේ අපේ පෞද්ගලික ව්‍යාපාරිකින්ගේ කැපවීම සහ මහන්සිය මත පමණයි. ඒක විශේෂයෙන්ම සඳහන් කරනවා. මොකද ඔවුන් ඒ යම් ලෝකයේ යම් රටක මැණික් හම්බ වෙනවා කියලා දැනගෙන තොරතුරු දැනගෙන ඔවුන්ම ඒ රටවල් හොයාගෙන ගිහිල්ලා ඔවුන්ම ඒ පාසුකම් සරසාගෙන ඔවුන් විසින්ම තමයි ඒ කාර්යය නියැලී සිටින්නේ. දැනට ඇත්තටම මැඩගස්කරේ හම්බ වෙන ගල් වලින් 80%කට වැඩි ප්‍රමාණයක් අපේ දේශීය ව්‍යාපාරිකයන් ගිහින් අරගෙන ඇවිල්ලා ව්‍යාපාරික කටයුතු කරනවා.
ඒ වගේම මේ කර්මාන්තයක් විදිහට ගත්තාම මේ අපේ මේ මණික් කර්මාන්තේ විශාල පරාසයකට යනවා. අපේ රටේ දැනට කපා උපද දෙමු මණික් අපනයනය කරනවා. ඊට පස්සේ මේ ජුවලරිස් වැලියුඩ් ප්‍රොඩක්ට් විදිහට මණික් ඔබවූ ස්වර්ණාභරණ වශයෙන් අපනයනය කරනවා. නමුත් අපේ යෝජනා වල තියෙන්නේ මීට වඩා ක්‍රමවත් සහ වැඩ කාලීන වැඩපිළිවෙලක් මේ කර්මාන්තය සඳහා ඉතාම අවශ්‍යයි. මොකද අර සංඛ්‍යාලයකන බැලුවත් අපේ රටේ තිබෙන මැණික් නිදි වලින් 18%ක් නම් දැනට අපි උඩට අරන් තියෙන්නේ. 82%ක් තව තියෙනවා නම් මං හිතන්නේ මේක මේ මේ මේකෙන් විශාල ආදායම් මාර්ගයක් සහ රැකියා අවස්ථා අපේ රටට මේකෙන් ලබා ගන්න පුළුවන්. මන් දන්නේ මොන හේතුවක් නිසාද කියලා මේ ගැන තියෙන උනන්දුව සහ මේ ගැන තියෙන ඉදිරිපත් වීම ඉතාම අල්පයි. ඒකයි මම කියන්නේ මේ මම තව උදාහරණයක් කියන්නම්. 1900 මම මගේ මතක හැටියට 1977 වගේ ඉඳලා තායිලන්ත මැණික් ව්‍යාපාරිකයෝ අපේ රටට ඇවිල්ලා අවුරුදු 20ක් පමණ වුන් එක දිගටම. අපි නම් කියන්නේ නැව් ගානක් අපේ රටෙන් ගෙනිච්ච මැණික්. ton ගානක් ඒ අය අරගෙන ගියා. දැන් තායිලන්තයේ තමයි මැණික් ප්‍රධාන, තායිලන්තයේ බැංකොක් නගරයේ තමයි මැණික් ලෝකයේ ප්‍රධාන මැණික් වෙළඳපළ. එහෙත් චන්දපුරි කියලා නගරයක් තියෙන තම කියනවා එතන තමයි ප්‍රධාන කපා උපදෙපුම් සහ ස්වර්ණාභරණ කර්මාන්තයේ ප්‍රමුඛ මධ්‍යස්ථානයක් විදිහට තියෙන්නේ. ඔවුන්නේ සියලුම දේවල් කරන්නේ 90% අපේ මැණික් වලින්. ඒකට හේතුව අපේ රටේ හම්බුණා, මම ඔබතුමාලට කියන්න, ඔබතුමාලා නොදන්නවත් ඇති, අපේ රටේ හම්බුණා ගෙවුඩ කියලා මැණික් වර්ගයක්. ඒ ගෙවුඩ තාක්ෂණය පාවිච්චි කරලා ඔවුන් ගෙවුඩ නිල් මැණික් බවට පත් කරා. තායිලන්ත ජාතිකයෝ. නමුත් කියන කණගාටුයි අපේ අපිට ඒ තාක්ෂණ බොහොම ලේසියෙන් කරගන්න තිබිච්ච දෙයක් අපේ පැවතිච්චෝ අපේ රටේ විද්‍යාඥය හෝ පැවතිති රජවල් හෝ ඒ පිළිබඳ උනන්දුවක් නොදක්වපු හේතුව නිසා ඔවුන් අපේ රටට ඇවිල්ලා ටොන් ගානක මැණික් ගෙනහිල්ලා දැන් ඔවුන් ලෝකයේ ප්‍රමුඛ වෙළඳපළක් විදිහට බැංකොක් නගරය පත් කරගෙන තියෙන අපේ මැණික් වලින්. ඔව් දැන් ඒක තමයි මම කියන්නේ. ඔව් ඒක නะ දැන් ඒකයි මම කිව්වේ අවුරුදු 20ක් විතර ඔවුන් ඒක එක දිගට කරා. ඔව් දැන් ඒක අපේ ව්‍යාපාරිකයෝ ඔවුන් සමග ව්‍යාපාරික කටයුතු කරන ගමන්ම ඔවුන්ගේ තාක්ෂණයේ යම් ප්‍රමාණයකට සොයාගත්තා. ඔව් 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 නෑ 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 කපා උපදමේ මේ නෙමෙයි. ඒ ඔවුන් ගෙවුඩ ගෙනහිල්ලා ඒ ගෙවුඩ නිල් මැණික් බවට පත් කරා. ඔවුන් ගෙනිච්චේ ඔවුන් ගෙවුඩ ගෙනහිල්ලා තාක්ෂණයේ භාවිතා කරලා ඒ තාක්ෂණයේ භාවිතා කරලා ඒ ගෙවුඩ නිල් මැණික් බවට පත් කරා. දැන් ඒක අපේ දේශීය ව්‍යාපාරිකයෝ ඒ තාක්ෂණය හොයාගෙන ඔවුන්ට වැඩිය හොඳට ඒක කරනවා. දැන් තායිලන්ත ජාතිකයන්ට ඇවිල්ලා මෙහේ ඒ ගෙවුඩ මැණික් ගන්න බෑ අපේ ව්‍යාපාරිකයෝත් එක්ක තරං කරලා. සයි ඔවුනේ තියෙනවා. ඔව් නමුත් අපි ඒක පරක්කු වැඩි මැද්දමනි. මොකද දැන් ඔවුන් ඒ මැණික් ටොන් ගානක් ඔවුන්ගේ රටට ගෙනිහිල්ලා ඔවුන් වෙළඳපළ හදාගෙන දැන් ඔවුන් ඒ තුලින් ස්ථාවර වෙලා ඉවරයි. මං කියන්නේ ඒකයි. අපේ මේ ප්‍රතිපත්ති සහ ඒ සැලසුම් නැති ක්‍රමෙන් අපිට වෙච්චේ පාඩුව මම මේක පෙන්නලා දෙන්නේ. ඒක අවුරුදු 20කට වැඩිය ප්‍රමාණයක් ඔවුන් ඒ දේ කරනකොට අපිට ඊට වැඩිය අඩු ගානේ අවුරුදු 2 3ක් ඇතුළත හරි මේක කියන මොකද්ද මේ කියන්නේ හොයාගෙන ඒ තාක්ෂණයට අපිට එන්න තිබුණානේ. ඔව් ඔව් ඒක තමයි මම කියන්නේ. නමුත් දැන් අපේ දේශීය ව්‍යාපාරිකයා තායිලන්ත ජාතිකයන්ට වැඩිය එහා ගිය තාක්ෂණය දිනු කරගෙන අපි ඒ දේ කරනවා. දැන් කරගෙන කරන දැන් විශාල වශයෙන් ඒ තුලින් මොකද ස්වභාවික නිල්මැණික් හම්බෙන ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයක් හම්බ වෙනවා ගෙවුඩ කියන මැණික්. උදාහරණයක් වශයෙන් ගත්තොත් ස්වභාවික නිල් 20%ක් හම්බ වෙනවා නම් ගෙවුඩ හම්බ වෙනවා 70%. ඉතින් ඒක තාක්ෂණයේ භාවිතා කරලා
භාවිතා කරලා අපි ඒක නිල්මැණිප්පවට පත් කරලා ඒක අපනයනය කරනවා. ඉතින් මම මේ සඳහන් කරේ අපේ සැලසුම් සහ ඒ ප්‍රතිපත්ති ඒ විදිහට තිබුණා නම් ඒ ඒ විශාල මම හිතන්නේ බිලියන ගානක ඒක කියලා නිම කරන්න බෑ. ඒකයි මම කියන්නේ. ඉතින් අනිත් පැත්තෙන් ගත්තාම කර්මාන්තයක් වශයෙන් ගත්තාම මේ සඳහා ලෝකේ විවිධ බහුජාතික සමාගම් ඒක ස්වර්ණාභරණ නිෂ්පාදකයෝ ඔර්ලෝසු නිෂ්පාදකයෝ විශාල කර්මාන්ත රාශියකට මේ අපේ මේ මැණික් පාවිච්චි වෙනවා. ඒ ප්‍රමාණයෙන් ලොකු කුඩා වෙන්න පුළුවන්. සමහර විට ලොකු මැණික් අපි කියන්නේ ඒක බර භාවිතයේදී කැරට් ප්‍රමාණය කියනවා. ඒ කැරට් 10 15 20 වගේ වටිනාකම වැඩි මැණික් සමහර කලාට ඒක පාවිච්චි කරනවා කලෙක්ටර්ස්ලා විදිහට. නමුත් පොඩි පොඩි මැණික් ගොඩාක් කලාට පාවිච්චි වෙන්නේ ඔර්ලෝසු කර්මාන්තයට ස්වර්ණාභරණ කර්මාන්තයට ඒ වගේ කර්මාන්ත වල තමයි පාවිච්චි. ඉතින් ඒ සඳහා ලෝකෙන් අතිවිශාල ඉල්ලුමක් අපිට තියෙනවා. නමුත් දැන් ඒ ඉල්ලුමෙන් වැඩි ප්‍රමාණයක් සපයන්නේ තායිලන්තේ. මොකද ඔවුන්ගේ තියෙනවා අපේ රටෙන් ගෙනිච්ච මැණික්ම සෑහෙන ප්‍රමාණයක ස්ටොක් එකක් එකතුවක් ඔවුන් ළඟ තිබෙනවා. ඒ නිසා ඒක නම් ඔබතුමාලගේ අවධානය යොමු කරන්න. ඉතින් මම ඒ වගේම මම කියන්නම් මේ ලංකාව තුල මැණික් කර්මාන්තයේ තත්ත්වය සහ විදේශ විනිමය. දැනට අපි 2016 වර්ෂයේ අපේ රටේ විදේශ විනිමය වශයෙන් ඩොලර් මිලියන 650ක ආදායමක් ලැබිලා තියෙනවා. රජයෙන් දැන් අපිට යෝජනාවක් ගෙනල්ලා තියෙනවා අපිට 2020 වෙනකොට ඩොලර් බිලියන 2 දක්වා ඒ වැඩි කරන්න කියලා. ඉතින් අපි ඒක අපිට ඇත්තටම ඉලක්ක දුන්නට වැඩක් නැහැ. ඒ සඳහා තව ගොඩක් දේවල් සපුර ගන්න තියෙනවා අපිට. ඒ සඳහා අපි අපේ යෝජනා සහ ඉදිරිපත් කළ තියෙනවා. මම ඔබතුමාලට ඒක ඉදිරිපත් කරන්න. ඇත්තටම මේකෙදි මම ඔබතුමාලට සංඛ්‍යාලයකින් ඉදිරිපත් කරන්නම්. මේකේ මේ 2015-16 වර්ෂයේ මැණික් කැණීම් සඳහා බලපත්‍ර නිකුත් කරලා තියෙනවා 5928. මැණික් මිලදීම් ගැනීම සඳහා බලපත්‍ර නිකුත් කරලා තියෙනවා ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියෙන් 4714. මැණික් හා ස්වර්ණාභරණ වෙළඳසැල් වශයෙන් බලපත්‍ර නිකුත් කරලා තියෙනවා 1480. එතකොට ගරු විද්වත් මණ්ඩලයට මම මේ කියන්නේ මේ කර්මාන්තය තුලින් දැනට අප රටේ මිලියනයක් පමණ දෙන ඍජු රැකියා අවස්ථා ලබා ගන්න තියෙනවා. 108 මිලියනක් අතර ප්‍රමාණයකට ඍජු රැකියා අවස්ථා ලබා ගන්න තියෙනවා. මම උදාහරණ මට දැන් ඇත්තටම වෙලාවම දෙන නිසා මම ඔබතුමාලට මේ දෙන්න මේ මම දෙන්නම් මේ පිටපත ඔබතුමාට. දැන් සාමාන්‍යයෙන් බලපත්‍ර එයක කැණීම් කඩේතු කරනකොට එක පතලයකට අපි 10 දිනක් 15 දිනක් අතර පිරිසක් වැඩ කරනවා එක පතලයකට. ඉතින් සාමාන්‍ය එක බලපත්‍රයකට පතල් 4ක් 5ක් 1ක් 2ක් 3ක්. ඉතින් මේ විදිහට සංඛ්‍යාලේඛන බැලුවොත් එහෙම මේ සංඛ්‍යාලේඛනත් එක්ක තමයි අපි මේ කරලා දෙන්නේ. මේ කර්මාන්තයේ ඍජු සහ තව මේට අවශ්‍ය අමුද්‍රව්‍ය සපයන්න මේ සියලු දෙනා. ඊට පස්සේ ඒ තුලින් ජීවත් වෙන පවුල් සංඛ්‍යාවත් එක්ක බලපුවා මිලියන 3කට අධික ප්‍රමාණයක් මේ කර්මාන්තය තුලින් ජීවිකාව ගොඩනගාගෙන තියෙනවා. ඉතින් මම අපි කියන්නේ මේ කර්මාන්තයේ 100%ක්ම දේශීය කර්මාන්තයක්. දේශීය තාක්ෂණය සහ කාර්මික ඥානය පාවිච්චි කරලා අපේ රටේ මහ පොළොවෙන් හම් වෙන දෙයක් විදිහට අපිට හම් වෙන සම්පතක් විදිහට තමයි අපි මේ පාවිච්චි කරන්නේ. ඉතින් මේ නැවතත් මම කියන්නේ අපේ රටට ස්වභාව ධර්මයන් විසින් ලබා දීපු ඉතාම සම්පතක් මේ නිසි කළමනාකරණයකින් සහ නිසි වැඩපිළිවෙලකින් මෙය පාවිච්චි කරනවා නම් ඇත්තටම අපේ රටට බිලියන 2ක් කියන එක නෙමෙයි ඊට වැඩි ප්‍රමාණයක ඉතා විශාල ආදායමක් ලබා ගන්න පුළුවන්. අනිත් එක තමයි ඔබතුමාලට මම කියන්නේ අපේ සංගමේ සමාජිකයෙක් දැනට වර්ෂ 2කට පමණ පෙර මේ පතල් කැණීම් කටයුතු කරනකටද හම්බෙන අර ගොඩ දාන පස් වලින් වැලි වලින් තවත් විශාල ඛනිජ ද්‍රව්‍යයන් සොයාගන්න පුළුවන් යන්ත්‍රයක් නිෂ්පාදනය කළා.
අපි ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියටත් රජයේ වගකීම්ටත් ඉදිරිපත් කළා. නමුත් අද වෙනතුරු තාම අපිට ඉගෙන මොකුත් නැහැ. අපි සාක්ෂි ඇතුව ඒ සෑම්පල්ස් ගිහිල්ලා පෙන්වලා දුන්නා. මේ 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 පතලයක් අප්පුවා මේ මැණික් ටික විතරක් නෙමෙයි මේකේ තව විශාල කණිජ ද්‍රව්‍ය තියෙනවා අපිට මේ මේ වටිනාකම යුක්ත ද්‍රව්‍ය විදිහට පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ඒක ඒකට ඉතින් අපි ඒක තමයි මම කියන්නේ අපේ කර්මාන්තය ඇත්තටම 100ට රජ අපිට සියලුම රජයන් සමග අපි ඉතා සුහදව සහ මිත්‍රශීලීව වැඩ කරනවා. අපිට ඉතාම විශාල ලෙස බදුසහන් ලබා දීලා අපිට අපිව දිරිමත් කරලා තියෙනවා. නමුත් අපි කියන්නේ ඒක ඊට අමතරව මේ කර්මාන්තයෙන් ලබාගත හැකි තවත් විශාල ආදායම් සහ අපනයනයට විශාල රටට ආදායම් සහ තවත් විශාල රැකියා අවස්ථා සහ උපයා ගන්න පුළුවන්කම තියෙද්දි අපි මේ පිළිබඳ සැලකිලිමත් වෙනවා මදි කියන එක. ඒ වගේම මට පොඩි ආස්ථාවක් දෙන්න පුතුමා. ඉතින් අපි මං දැන් මේ යෝජනාවලිය සහ දත්තයන් සීලම දත්තය ඔබතුමාලාට ඉදිරිපත් කරන්නම්. අපි කියන්නේ මේ කර්මාන්තයේ රැක ගැනීම සඳහා ස්ථීර ජාතික ප්‍රතිපත්තියක් හදන්න. මොකද අපිට අත්දැකීම් තියෙනවා එක්ක රජයක් මාරු වෙනකොට, එක්ක ඇමතිවරයෙක් මාරු වෙනකොට විශේෂයෙන්, එක්ක දැන් සභාපතිතුමන්ලා මාරු වෙනකොටත් මේ ප්‍රතිපත්ති වෙනස් වෙනවා. ඉතින් ඒක නිසා මේ රටේ මේ සම්පත ප්‍රයෝජනයට ගැනීමට අපිට ස්ථිර ජාතික ප්‍රතිපත්තියක් හදලා, ස්ථිර වැඩපිළිවෙලක් හදලා අපේ රටේ තියෙන සම්පත් වලින් ප්‍රයෝජන ගන්න කියන එක අපි ඔබතුමාලගෙන් ඉතාම කරුණාවෙන් ඔබතුමාලා මේ අදහස ඉදිරිපත් කළා කියන ගමන් ඒකට රජයෙන් අපිට ඉදිරිපත් කළා තියෙනවා. දැනට ඇත්තටම අපේ ගොඩාක් වෙලාවට අපනයනය වෙන්නේ මැණික් විතරයි. ගොඩක් වෙලාවට ඒක සාමාන්‍ය 60ක් 65ක් විතර ප්‍රමාණයක් කපාපදමු මැණික් විතරක් තමයි දැනට අපි අපනයනය කටයුතු කරන්නේ. අපිට රජයෙන් යෝජනා කරලා තියෙනවා මේ සඳහා ඊට වැඩිය වැලියු ඇඩ් ප්‍රොඩක්ට් විදිහට ස්වර්ණාභරණ වගේ ගොඩාක් වෙලාවට දැන් මොකද ඇත්තටම පිටරට ගිහිල්ලා අපේ මැණික් ගලක් ඔබවපු ස්වර්ණාභරණයක් මිල සැසඳුවොත් එහෙම අති විශාල වෙනසක් ඒ තුළ තියෙනවා. පරතරය බැලුවොත් එහෙම. ඒකට මොකද ඇත්තටම ලංකාවේ මැණික් වලට ලෝකයේ අපේ සන්නාමයේ අපේ නම බොහොම කීර්තිමත් නමක් තියෙනවා. ඒ ගැන කිසිම තර්කයක් සහ අපිට කිසිම අභියෝගයක් නැහැ. මොකද අනිත් එක අපි සියලුම මැණික් සඳහා ලෝකයේ පිළිගත් රසායනාගාර වලින් පිළිගත් සාතිකත් එක්ක තමයි අපි අපනයනය කටයුතු කරන්න සහ අලෙවි කරන්න. නමුත් දැන් උදාහරණයක් විදිහට කිව්වොත් ලෝකයේ පිළිගත් ස්වර්ණාභරණ කරනවා බල්ගරි කාටිය ඔය වගේ සමාගම් වල දැන් මෙතුමා සඳහන් කරා වගේ ඔවුන්ගේ විශ්වාසයත් එක්ක ඔවුන්ගේ අර බ්‍රෑන්ඩ් නේම් එකත් එක්ක තමයි ඔවුන්ගේ අලෙවි කටයුතු කරන්නේ. නමුත් ඒකට තමයි අපි කියන්නේ රජයක් විදිහට තානාපති මට්ටමේ අපි රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතා මත අපේ රටේ අපි දැන් අපේ මේ යෝජනාවලිය තියෙනවා ස්වර්ණාභරණ සහ මැණික් ක්ෂේත්‍රය සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල මට්ටමේ උපාධි ගේන්නේ. මේ අනිත් රටවල් මේ අපේ මේ මැණික් නැති රටවල් උදාහරණයක් ගත්තොත් ප්‍රංශයේ
විශ්වවිද්‍යාලයක් තියෙනවා තනිකර ස්වර්ණ මණිකා ස්වර්ණාභරණ විෂය සම්බන්ධයෙන්ම උපාධි ප්‍රදානය කරන. නමුත් ඒ රටවල මණිකුත් නැහැ. අපි කියන්නේ ඒ හා සම්බන්ධිත විශ්වවිද්‍යාල මට්ටමේ සම්බන්ධිත පාතමාලා ආරම්භ කළා. අපේ රටෙත් මේ විදිහට වැඩි පිළිවෙල හරිගස්සලා මේ කර්මාන්තය දියුණු කරන්නගෙන. මේකේ ඇතරම අපේ මේ යෝජනාවලිය ගොඩක් අදාසා යෝජනා ඔබතුමාට තියෙනවා. මට දැන් කාලය නිසා කියන්නේ අවසාන වශයෙන් මම කියන්නේ ඇත්තටම අපේ මේ සම්බන්ධව අපේ මණිකා පතල්කරුවන්ගේ සංගමේ කිසිම අපි අතර කිසිම අපිට කිසිම දේශපාලනයක් නැහැ. පක්ෂ ආගම් ભેද කිසිම මොකුත් නැහැ. අපිට අවශ්‍ය પરම්පරා ගණනාවක් තිස්සේ මේ රටේ පැවතෙන මේ කර්මාන්තය දේශීය කර්මාන්තය. ඉතින් අනිත් එක මම තව දෙයක් කියන්න ඕනි. ඒක විශේෂයෙන් කියන්න ඕනි. අපිට අපේ කර්මාන්තයට විශාල ලෙස තර්ජන මොනවාද කියන තර්ජන කිව්වොත් දැනට අවුරුදු 30කට පමණ පෙර ඒ අවස්ථාවේ තමයි අපේ මේ 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 සංගමයත් අපි ආරම්භ කළේ. විදේශීය සමාගමකට එවකට පැවති රජයේ කළුගඟ මණික් දරීම සඳහා දෙන්න ලෑස්ති කරා. නමුත් අපගේ කර්මාන්තයේ සිටින සියලු දෙනාගේ දැඩි විරෝධය හැම මේ එය නැවතුණා. නමුත් දැනට ආපහු ආය දැනට අවුරුදු 2කට පමණ පෙර එංගලන්තයේ කොටස් වෙළඳපොළේ නියුතු සමාගමක් අහපව් අපේ රටට ඇවිල්ලා අපේ රටේ මහා පරිමාණ ලෙස මණික් කැටීම් කටයුතු කරන්න ඔවුන් ඇත්තටම අපි නොදනුවත්ව ඔවුන්ට බලපත්‍ර පවා දීලා තිබුණා. පස්සේ අපි ඒ සඳහා කරුණු සොයාගෙන බැලීමේදී නැවතත් අපේ දැඩි විරෝධය මත දැනට ඒක තාවකාලික නතර වෙලා තියෙනවා. හැබැයි අධිකරු ජනාධිපතිතුමා පාර්ලිමේන්තුවේ ගිය අවුරුද්දේ එතුමාගේ පරිසර අමාත්‍යාංශයේ වැය ශීර්ෂයේදී එතුමා ප්‍රකාශ කළා එය හැන්සාඩ් වාර්තා වෙලා තිනවා කිසිසේත්ම විදේශීය සමාගම් වලට අප රටේ මණික් ගැනීමට ඉඩ දෙන්නේ නැහැ කියලා. නමුත් දැනට ඒ වගේ තත්ත්වයක් විදේශීය සමාගම් වලින් අපේ රටේ මේ සම්පත ඩැහැ ගන්නා තත්ත්වයකට උද්ගත වෙලා තියෙනවා. ඉතින් මේ සියලු කාරණා අපේ මේ 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 වාතාවට යෝජනා සහ අදහස් වාතාවට ඉදිරිපත් කළ දිනා ඔබතුමාලගෙත් මේ අදහස යෝජනා ඔබතුමාලගෙත් මේ මේ කරුණු මං හිතනවා වටාගෙන ඉදිරියට මේ කර්මාන්තයේ රැක ගැනීම සඳහා ස්ථීරතර ජාතික ප්‍රතිපත්තියක් රැස් කිරීම සඳහා අවස්ථාවක් ලබා දෙන්න කියලා ඉල්ලා සිටිමි. මං දැන් ඔබතුමාලටම පිළිගන්න. හරි. ඔව් සත්‍යයි.